රාත්‍රී 8:00 විනාඩි 2යි මේ සුදේශීය සේවාව සමග ඔබ එක්ව සිටින්නේ. රාත්‍රී ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා. ධර්මානුශාසනා. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යනංශයේ කථිකාචාර්ය පූජ්‍යපාද කුඩා කත්තෝරුවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාවී ඇත්තේ ජටිල සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැමදැන් උතුම් වූ ධර්මය ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්මශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතේයංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ස්රාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සංවාසේන කෝ මහරජ සීලං වේදි තබ්බං තංච කෝ දීඝේන අද්දුනා න ඉතරේන මනසිකරෝතා නෝ අමනසිකරෝතා පඤ්ඤවතා නෝ දුප්පඤ්ඤේන සංවෝහාරේන කෝ මහරජ සෝචේයං වේදි තබ්බං ආපදාසුකෝ මහරජ තාමෝ වේදි තම්බෝ සාකච්ඡාය කෝ මහරජ පඤ්ඤා වේදි තබ්බාති සතු 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 ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම්ව සිටින සදැහැති කාරුණික පින්නතුනි අද දවසේ කටයුතු හමාර කරලා රාත්‍රී කාලයට එළඹ සිටින වෙලාවේ දම්සභාවේ පින්නතුන් වගේම නොඑක් දේශයන්ගෙන් ධර්ම ශ්‍රවණය කරන පින්වත් හැමදෙනාමම තමන්ගේ දෙලව යහපත පිණිස වූ මහානීය පින්කමකට සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාව. පින්නතුනි අපි හැමදෙනාමම මිනිසෙයින් හැටියට ඒ අතරද සදහැවත් ධර්මයෙහි ආශ්‍රයක් ඇති පින්නතුන් හැටියට කල්පනා කරන්නට ඕනෑ කරනවා ලද හැම මොහොතකම ධර්මාශ්‍රවණය කරමින් කියවමින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සකස් කර ගැනීම සඳහා වන මඟ හදාගන්නට අවස්ථාව ලැබීම භාග්‍යයක් කියන එක. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ සඳහන් කරනවා නිර්වාණගාමී ප්‍රතිපත්තියේදී ඒ ප්‍රතිපත්ති පූර්ණය කිරීම සඳහා යම් භාග්‍යවන්ත භාවයක් මිනිසුන්ට තියෙන්න ඕනේ කියලා. ඒ භාග්‍යය නැති වුණොත් එහෙම එකෙන් අපි සලකනවා යම් විදිහකින් ත්‍රි හේතුක පටිසන්ධියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා වන තමන්ගේ සාංශාරික පුරුද්ද, ඒ වගේම ඒ සඳහා පිහිටපු පින සහ තමන්ට ඒට අදාළ පරිසරය කියන සියලු දේවල් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ කියලා. අටුවා දේශනාවට අනුව පින්දහම් කරන පින්නතුන්ගේ පළවෙනි කාරණය තමයි ඉවත් වෙලා තියෙනවා නම් හෝ ඉවත් කරගත යුතු පළවෙනි බාධකය තමයි පුරුද්ද ඇති කරගන්න එක. තව විදිහකින් කිව්වොත් ධර්මානුකූල දේ කරන්නට, දානමාන ආදී පින්කම් කරන්නට, ධර්මාශ්‍රවණය කරන්නට පුරුද්ද තියෙන්න ඕනේ. ඒක සංසාර පුරුද්ද වගේම මේ භවයේදීත් පුරුද්ද අපි තුල තියෙන්න ඕනේ. උදාහරණයකට මේ පුංචි දරුවන් ක්‍රමක්‍රමයෙන් පින්දහම් කරන්න පුරුදු වෙනවා. ඔබගේ දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්නට, වැඩිහිටියන්ට පින් සිද්ධ වෙන්නට ඔබ ඒ පුරුද්ද ඇති කරගත්ත නිසා තමයි මේ කාල වේලාවේදී උවත් ධර්ම ශ්‍රවණය කරන්නට තරම් හිත හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට පළවෙනි කාරණේ පුරුද්දක් තියෙන්න ඕනේ සංසාරේ පින්දහම් කරලා. එහෙම නැත්නම් මේ භවයේදී. එතකොට ඒ පුරුද්ද කියන එක සසර නැතත් මේ භවයේ ඇති කරගන්න පුළුවන් එකක්. දෙවැනි කාරණය තමයි ඕනෑම පිනක් දහමක් උදාහරණයකට ධර්මාශ්‍රවණය කරන්නට තමන්ට ඒ සඳහා වන සුදුසු පරිසරයක් ලබා ගන්නට තරම් පින්වන්ත වෙන්න ඕනෑ කියන එක. යම් විදිහකින් කෙනෙකුට ධර්මාශ්‍රවණය කරන්නට අදහසක් තිබුණත් බණ අහන්න විදිහක් නැහැ. අපි නිකමට උපකල්පනය කරමු සිරගත වෙච්ච කෙනෙක්. එතකොට දඬුවමකට සිරගත වෙච්ච කෙනෙකුට බණ දහමක් අහන්න හිතේ තිබුණත් එයාට ඒකට අවකාශය නැහැ. තවත් සමහර අය වෙන නොඑක ආකාරයෙන් බලාපොරොත්තු තිබුණට පින් දහම් කරන්න අවස්ථාව නැතුව අය ඉන්නවද නැද්ද? කොච්චරවත් සමාජේ ඉන්නවා. ඒ නිසා අපිට පින් දහම් කරන්න හිතක් පහළ වුණාම ඒ සඳහා යෙදෙන්න තරම් ධර්මය අහන්න අවස්ථාවක්, ඊට සුදුසු පරිසරය, ධර්මය හරියට දේශනා කරන අවස්ථාවක්, මේ සියලු දේත් සම්පූර්ණ වෙන්න පිනක් තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණය තමයි ආධ්‍යාත්මික දේවල්.
එහෙම නැත්නම් ආගම ධර්මානුකූල දේවල් කරනකොට ලෞකික ජීවිතයේ දේවල් එක්ක හිත දෝලණය වෙන අවස්ථා තියෙනවද නැද්ද? තියෙනවනේ. ඒ කියන්නේ ඊට වඩා හොඳයි මේක කළා නම් කියලා වගේ නිතරම හිත දෙපැත්තට ඇදෙන ගතියක් තියෙනවා. ඒකෙදි යම් විදිහකින් භාග්‍යවන්ත කෙනෙකුට තමයි අවස්ථාව ලැබෙන්නේ ලෞකික කාරණා යටපත් කරගෙන. එහෙම නැත්නම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත ඉල්ලන දේවල් යටපත් කරගෙන අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් යුක්තව ධර්මාශ්‍රවණය කිරීම ආදී පින්කම් කරන්ට හිත හදාගන්න පුළුවන්කමේ ශක්තියත් ලැබෙන්නේ අර පෙරපිනට සහ පුරුද්දට සහ හොඳ පසුබිමක් තිබුණොත් පමණයි. නැත්නම් තුන්වෙනි කාරණේ සමහරලාට පෙරදෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ලෞකිකත්වයට යන මානසිකත්වයයි ආධ්‍යාත්මික පැත්තට යන්න තියෙන හිතයි කියන දෙක අතරතුර ඇති වෙන ගැටලුව. ඔබ ඒක ජයග්‍රහණය කරලා නිසා තමයි මෙහෙම බණහඬ කොතනක ඉඳලා හරි පුළුවන්කම ලැබිලා තියෙන්නේ. හතරවෙනි කාරණය තමයි ඕනෑම ධර්මානුකූල දෙයක් කරනකොට ඒ දේ කිරීමේ තිබෙන ආනිසංස සහ ප්‍රතිඵලපක්ෂය පිළිබඳ වූ අවබෝධයකින් යුක්තව එය කරන්නට පුළුවන්කම. දැන් සමහර කෙනෙක් ධර්මශ්‍රවණය කරනවා වාගේ හිටියට එයා බණ අහන්නේ නැහැ. ඒ වගේම සමහර කෙනෙක් බලහත්කාරයෙන් ධර්මශ්‍රවණය කරන්නට යොමු කළොත් එයාගේ උවමනාවක් නැහැ බණ අහන්න. සහ ඒකෙන් පළ ප්‍රයෝජනයක් ලබන්නේ නැත්නම් අවධානය ඒත් එක්ක නැත්නම් ඒකෙන් පළ ප්‍රයෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සතුට වෙන්නට ඔබට යම් ධර්මානුකූල දේවල් අහන්න, කියවන්න සහ යෙදෙන්න පුරුද්දක් තිබෙනවා. ඒ සඳහා මේ විදිහට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම දහසකුත් රාජකාරී කරලා වෙහෙසටපත් වෙලා ඉන්න ඔබ මේ වෙලාව වෙනකොට තමන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පසෙකට තබා මේ සඳහා යොමු වෙන්නට හිත හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. මං විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝවත් මේ ශාසනයේ කිසිවෙක්වත් බලපෑම් කරන්නේ නැහැ කවමදාකවත් බලහත්කාරයෙන් ධර්මාශ්‍රවණය කළ යුතුයි කියලා. ඒ නිසා ස්වකැමැත්තෙන්, ස්වච්ඡන්දතාවයෙන් යුක්තව ධර්මාශ්‍රවණය කරන්නට ඔබ පැමිණිලා තිබෙන්නේත්, ඔබ ධර්මාශ්‍රවණය කරන්නේත් එහි ආනිසංස පක්ෂය පිළිබඳ වූ යන්තම් හරි වැටහීමක් තියෙන නිසා කියලා මම විශ්වාස කරනවා. අද දවසේදී මට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් මාතෘකාව හැටියට ලබා දීලා තියෙන්නේ කුද්ධකනිකායේ උදානපාළියේ ජච්ඡන්ද වර්ගය කියන කොටසට අයිති ජටිල සූත්‍රය. දැන් මේ ජටිල සූත්‍රය මම විශ්වාස කරන්නේ වෙන කවරදාටත් වඩා බුදුන් දවසින් පස්සේ අද අපිට හරි වැදගත් කියලා. අපි රටක්, ජාතියක්, සමයක් හැටියට විවිධ අර්බුදවලට මේ වෙනකොට මුහුණ දීලා ඉන්නවා. මම මේ කතා කරන්නේ ආර්ථික ප්‍රශ්නවත්, දේශපාලන ප්‍රශ්නවත් නෙවෙයි. මේ සූත්‍රයෙන් කියවෙන්නේත් විවිධ ආගමික සම්ප්‍රදායන් තුළ හැබෑම ප්‍රතිපත්ති මාර්ගය හඳුනාගන්නේ කොහොමද කියන එක. රටේ දැන් තැන් තැන්වල මතුවලා තියෙන දේවල් බැලුවහම සමහර කෙනෙක් දෙගිඩියාවටපත් වෙන්නට පුළුවන් මොකක්ද හරි මාර්ගය කියලා තෝරාගන්නේ කියන තැනටම. දැන් ඊට කලින් අපි ලංකාව ලෝකෙ මිනිස්සු විවිධ විදිහට අඳුනගෙන තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඉන්දියානු සමාජයේ සහ ආසියානු සමාජයේ අදහසක් තිබුණලු මම යම් කියවීමකින් තමයි ඒක දැක්කේ. මේ ලංකාව කියන රටට වෙහෙර නැත්නම් චෛත්‍ය මාලයක් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි මේ රටේ සංචාරය කරොත් හැමතැනම වෙහෙර අතීතයේ ඉඳලා හැදිලා තියෙනවා. ලෝකෙ අනිත් අය පිරමීඩ හදනකොට, විවිධ ස්මාරක හදනකොට අපේ මිනිස්සු හැදුවේ චෛත්‍යයි. ඒ නිසා චෛත්‍ය මාලයක් මේ රට පැලඳගෙන ඉන්නවා කියලා කියනවා. ඒ වගේම ඒ අය ලංකාව වඳුනා ගන්නවා මේක අරහත් දජයෙන් බබලනවා. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේලාගෙන්, හැබෑ පිළිවෙත් පුරන භික්ෂූන් වහන්සේලාගෙන් බබලුණු රටක් කියලා. දැන් මෙතනදී අපිට ගැටලු දෙකක් තියෙනවා. ඒ තමයි ඇත්තටම අපේ පැරණි වෙහෙර විහාර දැන් ඒ චෛත්‍ය මාලයේ තියෙන පබලු තනින් තනින් ගැලවෙනවද නැද්ද? ගැලවෙනවා, විනාශ වෙනවා. අරහත් දජය විදිහට බබලෙන එකයි වටිනාකම වෙන්නේ. හැබැයි වේශධාරීව ඇතැම් තැන්වල සමහර අය වික්ෂුන් වහන්සේ නමින් බබලන එකෙන් හෝ සිවුරක් පේන්න තියෙන පමණින් අදහස් වෙන්නේ නැහැ අරහත් දජය හැබෑවටම රටේ තියෙනවාද කියන එක. ඒ නිසා අපිට එහෙම ගැටලුවකුත් වර්තමානයේ අවංකව පිළිගත්තොත් තියෙනවා. ඒ කියන්නේ හැබෑම වික්ෂුවද, හැබෑම අරහත් දජය බබලවනවාද ඇතැම් කෙනෙක් කියන එක පිළිබඳව ඇතැම් සම්ප්‍රදාය, ඇතැම් කණ්ඩායම්. ඒ වගේම මේ රටේ
රට ගැන සමහරයට අදහසක් තිබුණාලු රිසිසේ මේ රටේ ජීවත් වෙන්න පුළුවන් හොඳ ආගමික සහ සමාජික පරිසරයක් තියෙනවා කියලා. අවාසනාවකට අපි පිළිගත යුතුව තියෙනවා අද මේ රටේ ඇතැම් කලාප ඇතැම් තැන් රිසිසේ ජීවත් වෙන්න, ඒ කියන්නේ හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන් මට්ටමක නැතිවීම. මේ හැම වෙලාවෙම ඍණාත්මක දේවල් කියන තැන ඉඳලා මම කියනවා නෙමෙයි. අපි අපේ දුර්වලකම් ගැන ටිකක් හිතන්න ඕනේ. මොකද මේ මිනිස්සු ආවට ගියාට මේවා ඉතිහාසෙ ලිව්වේ නැති නිසා. ඒ වගේ මෙතනදී කියනවා ඒගොල්ලෝ මේ රටේ හොඳ ඍතු සප්පාය තිබුණලු. ඒ කියන්නේ හේමන්ත ගිම්හාන වස්සාන. වහින කාලේ උණුසුම තියෙන කාලේ සහ වසන්ත ඍතුව වගේ මධ්‍යස්ථ අවස්ථාවකදී මේ රටේ ඍතු හරියට ගැලපුණාලු යම් කාලයක. හැබැයි දැන් අද අපිට ඒක ඍතු වෙනස් වීමක් වෙලා තියෙනවද නැද්ද? වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ස්වභාව ධර්මය වෙනස් වෙලා තියෙනවා. ඒක ලෝකෙම බලපෑමක් අපිටත් අපි විසිනුත් කරපු දේවල් නිසා එහෙම එකක් රටට වෙලා තියෙනවා. ඒ වගේම මේ රට අඳුනාගත්තලු සේනාසන සප්පාය. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාට සෙනසුන් නැත්තම් ධර්මානුකූලව ජීවත් වෙන්න කෙනෙකුට සුදුසු සෙනසුන් ඕන තැනක තිබුණා. ඒ කියන්නේ අපි අදහස් කරනවා හැබෑවටම ප්‍රතිපත්ති පුරන ශ්‍රමණයෙකුට, පැවිද්දෙකුට හෝ අනගාരിക ගිහියෙකුට ඒ සඳහා සුදුසු සප්පාය තැනක් ඕනද නැද්ද? ඕනේ. වනසෙනසුනක් වේවා, ආරණ්‍යයක් වේවා, ශූන්‍යාගාරයක් වේවා. එතකොට මේ සෙනසුන් හොඳට තිබුණාය කියලා, සප්පාය තිබුණාය කියලා කියනවා. ඒ අතරේ තවත් කාරණයක් කියනවා පුද්ගල සප්පාය. ඒ කියන්නේ මිනිස්සු හරි හොඳයි. ඇත්තටම අපේ මිනිස්සු අදටත් ගොඩාක් නරක නෑ. හැබැයි අපි නියෝජනය කරන්නේ එකම ආගමක එකම ධර්මක කණ්ඩායම නෙමෙයිනේ, විවිධ අය. අවාසනාවකට මම ඔබට කාරණයක් කිය යුතු වෙනවා. සමහර අය අපිට ඇඟිල්ල දික් කරනවා රටේ ප්‍රශ්නයක් ඇති වුනහම මෙච්චර කල් බණ කිව්වා මෙච්චර බෞද්ධ රටක් ඇහි මෙහෙම වෙන්නේ කියලා. නමුත් මම ඔබෙන් ඔබම විමසලා බලන්න මේ රටේ නීතිය බෞද්ධ නෙවෙයිනේ. මේ රටේ ප්‍රතිපත්ති හදන්නේ බුදුදහමට අදාළව නෙවෙයිනේ ඇත්තටම. රාජ්‍ය ආගම කියන නමක් තියෙනවා. බහුතරයක් බුදුදහම අදහනවා. නමුත් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ධර්මයට අදාළවම කාරණා නෙමෙයි. මං කියන්නේ එහෙම වෙන්න ඕනේ කියන එක නෙවෙයි. අපිට එක පැත්තකින් විතරක් චෝදනා කරන එක අසාධාරණයි. මොකද මේක සම්පූර්ණම ආගමික රාජ්‍යයක් වෙලා අන්න එහෙම කතා කළා නම් ඒ චෝදනාව බාරගන්න තිබුණා. ඉතින් නමුත් අපි පුද්ගල සප්පාය කියලා ගත්තාම සමාජය, ධාර්මික, දැහැමි විශේෂයෙන්ම යුද්ධයකට පවා මිනිස්සු හොයාගන්න බැරි තරමටම අවිහිංසාවාදී මිනිස්සු මේ රටේ අතීතයේ හිටියලු. ඒ නිසා සමහරලාට කුලි හේවායෝ ආනයනය කරපු අවස්ථා අපි ඉතිහාසෙ අහලා තියෙනවා. ඒ නිසාමයි අපි සමහරලාවල දැක්ක ඉදුරුගැමුණු රජුරෝ වගේ අයට යුද කරන්න යනකොට පන්සලේ හාමුදුරුවෝ යුද්ධයට ආවොත් තමයි මිනිස්සු එන්නේ ඊට පස්සේ. හාමුදුරුවෝ යනවා නම් අපිත් යන් කියලා වගේ. ඒ තරමටම මේ සමාජයේ දිගින් දිගටම හැදුනේ හොඳ පුද්ගල සප්පාය ධර්මයෙන් තැම්පත් වුණු මිනිස්සුත් එක්ක. වැදගත්ම කාරණයක් අවසාන කාරණයක් එහෙමම වැදගත්. ඒ තමයි විශේෂයෙන්ම සඳහන් කරනවා ධම්ම සවන සප්පාය. නිවැරදි බුද්ධ ධර්මය අහන්න තිබුණු රට, අහන රට, තියෙන රට මේ රට. අදටත් ථේරවාද බුදුදහම විශ්වාස කරන අදහන බුරුමේ, තායිලන්ත, ඉන්දියාව වගේ රටවල් පවා එකහෙලා විශ්වාස කරනවා නිවැරදි පාලි භාෂාව, නිවැරදි පාලි උච්චාරණය, සූත්‍ර විනය අභිධර්ම නිවැරදිව ගලවපු රාජ්‍යය ලංකාදීපයයි මේ රටයි කියන එක. ඒ නිසා ඒ පිළිබඳ වූ අපිට අමුතු වාද විවාද තිබුණේ නැහැ. හැබැයි වර්තමානයේ වෙනකොට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ධම්ම සවන සප්පාය හැටියට තිබුණා, හොඳට අහන්නට තිබුණා, අදටත් තියෙනවා. හැබැයි ධර්ම ප්‍රතිරූපක තැනින් තැනින් මතුවලා ධර්මය විකෘති කරනවාය කියන එක කාටවත් රහසක් නෙමෙයි. අපි ඒ අනතුරෙන් මිදිය යුතුව තිබෙනවා. ඒකට හේතුවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාලා සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේදී තමන් වහන්සේගේ ශාසනය කිසිම දවසක පිරිහෙන්නේ නැහැ වෙනත් ආගම් පහළ වුණාට. මොකද බුදුහාමුදුරන්ගේ ශාසනය කියලා කියන්නේ බුදුහාමුදුරෝ මත පවතින ශාසනයක් නෙමෙයි. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේ නෙවෙයිනේ. අපි හොඳටම දන්නවනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම යනු කොහෙන්වත් අමුතුවෙන් පහළ වෙච්ච එකක් නෙමෙයි.
මේ ධර්ම දේශනාව කරන මමත්, ලෝකේ නොඑක් තැනින්දලා ධර්මාශ්‍රවණය කරන ඔබත් කියන අපි හැමදෙනාම ජාති ආගම් කුල දේශ භේදයකින් තොරව අත්විඳින යථාර්ථය තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් උගන්වන්නේ. ඒ සත්‍යය අකාලික නිසා තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය අකාලික වෙන්නේ. ඒ අකාලික ධර්මයට අභියෝගයක් වෙන්නේ නැහැ විවිධ ඉගැන්වීම් ලෝකේ පහළ වුණාට. ඒවා එහෙමම තියෙන්න අරිනවා, ධර්මයේ පවතිනවා. හැබැයි සද්ධම්ම පතිරූපක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා යම් විදිහකින් මේ ධර්මය විකෘති කළොත්, වැරදි අර්ථකථන ඉදිරිපත් කළොත් එදාට තමයි මේ ශාසනය විනාශ වෙන්නේ, පිරිහෙන්නේ. අපි ඒ ගැන සාකච්ඡාව පසුවට තියලා මේ සූත්‍රය වැදගත් වෙන්නේ ඔන්න ඔය කාරණේ විසඳගන්න. මේ එන කුද්ධකනිකායේ ජච්ඡන්ද වර්ගයේ එන ජටිල සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද අපි නිවැරදි රහත් මඟ යන අය හොයාගන්නේ, රහතන් වහන්සේ හොයාගන්නේ කොහොමද කියන එකට යම් කරුණු කාරණා පැහැදිලි කරන නිසා. මේ සූත්‍රය ඇත්තරම දේශනා කළේ කොසල් මහරජුරවන්ට. කොසල් රජුරෝ ගැන ඔබ අහලා ඇති. ඔබ හිතන හැටියට කොසල් රජුරෝ කියන කෙනා හරිම බුද්ධිමත් කෙනෙක්ද, එහෙම නැත්නම් බුද්ධියෙන් යම් විදිහක පහළ මට්ටමේ කෙනෙක්ද? අපි හුඟක් කාලවට අහලා තියෙන්නේ ගොඩාක් ආහාර ගත්ත විශාල ශරීරයක් තිබුණු එහෙම කෙනෙක් හැටියට. ඇත්තට මෙතුමා කොච්චර බුදුහාමුදුරු ආශ්‍රය කළත් අවසන් කාලේ වෙනකම්මත් බැරි වුණා ධර්මය අවබෝධ කරගන්න. ඒකට උදාහරණ තියෙන්නේ එතුමාන්ගෙන්මයි. එයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න නිතර ආවා ගියා. බුදුහාමුදුරන්ගේ ආරාමයේ අසල හිටියානම් දවසට දෙතුන් පාර ආව අවස්ථා තිබුණා කියලා කියනවා. ඒ ආව කාරණා බැලුවහම එයා ඉච්චර බුද්ධි මට්ටමින් ඉහළ මට්ටමක හිටියා කියලා හිතන්න අමාරුයි. මේ ජටිල සූත්‍රෙත් ඒ වගේ එක අවස්ථාවක්. දවසක් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පූර්වආරාමේ වැඩ ඉන්න දවසක්. අපි ඒකට තව නමක් කියනවා මිගාර මාතු ප්‍රාසාදය කියලා. මිගාර මාතාව කියලා කියන්නේ විශාකාවට. විශාකා මහෝපාසිකාව සාදලා පූජා කරපු විහාරය තමයි පූර්වආරාමය. පූර්වආරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේදී තමන් විවේකව උන්වහන්සේ දොරටුවෙන් එළියට ඇවිදිලා ඒකේ වටරවුමේ තාප්පයක් තිබුණා කියලා කියනවා. ඒක දොරටුවක් ආසන්නයේ තැනක ආසනයක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්නකොට කොසල් මහරජුරුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට පැමිණෙනවා. මං ඒකයි කිව්වේ ආව හැම වෙලාවෙම කියන්නේ අපි දෙන්නම ඉතින් එක වංශෙනේ, අපි දෙන්නම එක වයසෙනේ, අපි දෙන්නගේ රාජ්‍ය එක ළඟනේ, ඔය වාගේ නිකන් අර කටට එන වාචාලකම් තමයි කියවන්නේ හුඟාක් වෙලාවට. ඔය අතර ඉඳලා හිටලා ධර්ම කාරණාත් කියනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ එතුමන්ට දේශනා කරපු ධර්මය තමයි කෝසල සංයුත්තය කියන කොටසේ විශේෂ ධර්ම කරුණු හැටියට තියෙන්නේ ඇත්තටම. ඉතින් එතකොට ඒ දවසෙත් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ වාඩි වෙලා කතා කර කර ඉන්නකොට ඒ ළඟ පාරකින් විහාරයට ආසන්නයෙන්ම යනවා ජටිලයෝ 7 දෙනෙක්, නිගණ්ඨයෝ 7 දෙනෙක්, ඒකසාටක නිගණ්ඨයෝ 7 දෙනෙක්, අචේලක 7 දෙනෙක්. ඔය විදිහට නානා ප්‍රකාර සමන සම්ප්‍රදායට අයත් අන්‍ය ආගමික කණ්ඩායම් තවුසෝ යනවා, තපස් රකින අය යනවා. ඒගොල්ලෝ පිරිකර කරගහගෙන එක එක විදිහට ඒගොල්ලන්ගේ කියනවා මේ හිසකෙස් වැවිලා, සමහරලාවට කිහිලි, නියපොතු ඒවා වැවිලා, ඒ යම් අපිරිසිදු ස්වභාවයකනුත් එක්කම පිරිකර කර තියාගෙන දැන් එතන යනවා කට්ටිය. මේක දැක්කහම කොසල් රජුරෝ තමන්ගේ සළුව ඒ පැත්තට එලලා දකුණු දන හිස බිම තබාගෙන නමස්කාර කරනවා. කාටද මේ නමස්කාර කරන්නේ? අර යන ජටිලාදී වූ අන්‍ය ශ්‍රමණයින්ට. නමස්කාර කරමින් එයා කියනවා, ස්වාමීනි මම කොසල් මහරජ වෙමි. ස්වාමීනි මම කොසල් මහරජ වෙමි. තුන් වතාවක් කියනවා. තවත් වතාවක් කියනවා ස්වාමීනි මම කොසල් මහරජ වෙමි කියලා. දැන් එයා වැඳලා අනිත් පැත්ත හැරිලා බුදුරජාණන් වහන්සේට නැවත මුහුණ දෙනවා. අහනවා බුදුහාමුදුරනේ, ලෝකේ යම් රහතන් වහන්සේලා ඉන්නවනම්, රහත් මඟ ගමන් කරන අය ඉන්නවනම්, ඒ අයගෙන් කොටසක් නේද අර දැන් මෙතනින් ගියෙත් කියලා කියනවා. කාටද දැන් මේ කියන්නේ? බුදුහාමුදුරුවන්ට. දැන් ඒකෙම තේරෙනවනේ දැන් මේ කොසල් රජුරෝ බුදුහාමුදුරුවෝ ගැන හිතාගෙන හිටපු හැටි. එච්චර ප්‍රඥාවක්වත් තිබිලා නෑ වගේ කියන එක පැහැදිලි කඳ බඩ තිබුණාට. ඉතින් මෙයා එහෙම අහනකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, රජතුමනි මේ ගිහිගේ ජීවත් වෙන
නිතරම ආභරණ වස්ත්‍ර ගැන හිතන, දරු මල්ලෝ ගැන හිතන, දරුවන් හදා වඩා ගනිමින් අධිකාමභෝගී ජීවිතයක් ගත කරන ඔබ වාගේ අයට මේ රහතන් වහන්සේ කවුද, රහතන් වහන්සේගේ පිළිවෙත අනුගමනය කරන්නේ කවුද කියන එක හොයාගන්න එක ලේසි නෑ. ඇත්තට මේක ඔයගොල්ලෝ ගැන නෙමෙයි මේ කියන්නේ, කොසල් රජුරෝ ගැන කියලා හිතාගත්තට කමන්නේ නෑ. ප්‍රධාන වශයෙන් අවශේෂ වශයෙන් සමහර අය තමන් ගැන හිතාගත්තට කමන්නේ නෑ. ඒකට හේතු තියෙනවා, මේ සූත්‍රයක කියලා දෙනවා. කොසල් රජුරෝ කියන කෙනා අතිශයින්ම කාමභෝගී ජීවිතයකට කැමති, මං මුලිනුත් කිව්වා ඒ තරම් බුද්ධි මට්ටමින් ඉහළ කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි ආර යන අයට පැහැදිච්ච විදිහට වැඳලා බුදුහාමුදුරන්ගෙන් එහෙම ප්‍රශ්නයක් අහන්නේ. ඒ ඇව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රජතුමනි, ඔබට යම් විදිහකින් රහත් මඟ ගමන් කරන කෙනෙක් සහ රහතන් වහන්සේ කවුද කියලා දැනගන්න අවශ්‍ය නම් ඒක කරන්න ක්‍රම හතරක් තියෙනවා. එයාගේ ಗುಣ හතරක් හොයාගන්න වෙනවා. මේ ಗುಣ හතර හොයාගන්නේ කොහොමද? සංවාසේන සීලං වේදිතබ්බං. ඔබේ විශ්වාස කරන ශ්‍රමණයා හෝ කවුරු හරි, ඇත්තම මේක ආගමික ජීවිතයට පමණක් නෙමෙයි, ඔබේ ගිහි ජීවිත ගත කරන එදිනෙදා ජීවිතයටත් මේක වැදගත්. සංවාසේන කෝ මහරජ මේ සීලං වේදිතබ්බං. මහරජතුමනි, ආශ්‍රය කිරීමෙන් තමයි කෙනෙක්ගේ සීලවන්ත භාවය හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මං ඔබට යෝජනාවක් කරනවා. සමහර වෙලාවට දැකපු පමණින් සමහර අය ගැන පැහැදීම් ඇති වෙලා තියෙනවද නැද්ද? ඇති වෙනවනේ. බාහිර ස්වරූපේ දැක්ක ගමන් එක විනාඩියෙන් සමහරලාට පැහැදෙන තැන් තියෙනවා. හැබැයි බුදුහාමුදුර එතනදී පැහැදිලි කරනවා, ආශ්‍රය කිරීමෙන් තමයි කෙනෙක් සිල්වන්තද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒක භික්ෂුවක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්. මොකද අපිට ඒගොල්ලෝ හැබෑවටම පෙන්නන එක එවලට පෙන්වන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලීනව පවත්වාගෙන යනකොට තමයි ඇත්තට මේ අය සීලවන්තද කියලා හොයාගන්න වෙන්නේ. ඒ හින්දා බුදුහාමුදුරෝ දේශනා කරනවා, මේ ඇසුරු කිරීම උනත් දීගේ නද්දුනා, දීර්ඝ කාලයක් විය යුතුයි. කෙටි කාලයකදී නම් ඒක හොයාගන්න ලේසි වෙන්නේ නැහැ. මේකෙන් කියන්නේ යත් එකට ජීවත් වෙන්න ඕන කියන එක නෙමෙයි. ඒ ආශ්‍රය වැඩියෙන් ආශ්‍රය කරන්න ඕන යම් කාලයක්. ඒ විතරක් නෙමෙයි, දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්න ඕන කෙටි කාලයකින් බෑ. ඒ වගේම ඒ සඳහා වන යෝනිසෝ මානසිකාරය එළඹ සිටි සිහියකින් නුවණකින් ඒ ගැන විමසා බලන්නත් ඕනේ. එහෙම බලන්නේ නැතුව කවදාවත් කෙනෙක්ගේ සීලයක් ගැන හිතාගන්න බෑ. තුන්වෙනි කාරණේ කියනවා, දුෂ්ප්‍රඥයෙකුට ලෝකයේ යථාර්ථය පිළිබඳව යථාවත්ව දකින්න පුළුවන් ප්‍රඥාවක් නැති කෙනෙකුට කවදාවත් කෙනෙක්ගේ සීලයක් හොයාගන්න බෑ ආශ්‍රය කළත්. ඒ නිසා ප්‍රඥාවකින්, මෙතන ප්‍රඥාව කියලා කියන්නේ සහතික නෙවෙයි, ජීවිතයේ යථාර්ථය, මේ දුක නිවන ක්‍රමය, මේ දුක නිවාගන්නේ කෙසේද, ඇත්තටම මේ සංසාර ජීවිතයේ මොකක්ද කියන එක පිළිබඳව නුවණින් බලන්න පුළුවන් ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕනේ. ඒ කෙනා ඒ විමසුම් සහගත බවින් ඒ කෙනා දිහා බලන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඒක කෙටි කාලයකට සීමා නොවි දීර්ඝ කාලයක් විමසා බලන්න ඕනේ කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? එතකොට රහත් මගට පත්වෙච්ච කෙනෙක්ද, රහත් වෙච්ච කෙනෙක්ද කියලාත් හොයලා බලන්න. එතකොට බුදුහාමුදුරෝ යෝජනා කරනවා, සංවාසේන සීලං වේදිතබ්බං, ආශ්‍රය කරනකොට තමයි සිල්වන්තද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. කෙනෙක් පොයේ දවසට සුදු වස්ත්‍රයක් ඇඳ පමණින් සිල්වන්ත වෙනවද? නැහැ. කෙනෙක් හිස කෙස් ගාලා සිවුරක් පොරවා ගත්ත පමණින් සිල්වන්ත වෙනවද? නැහැ. ඒ නිසා සිල්වන්තද නැද්ද කියන එක ආශ්‍රයෙන්මයි, නමුත් ප්‍රඥාවෙන් තමයි ඒක බලන්න ඕනේ කියලා කියනවා. පුංචි ගැමි කතාවක කියවෙනවා, තාත්තා කෙනෙක් කල්පනා කළාලු, අම්මයි තාත්තයි දෙන්නම තීරණය කළාලු තමන්ගේ දෝනියන් දව දෙන්න ඕනේ බොහොම සිල්වන්ත සදාචාරවන්ත දරුවෙකුට කියලා. දැන් විවිධාකාරයේ පණිවිඩ ගේනවා. දැන් කපුවනේ පණිවිඩ ගේන්නේ. පණිවිඩ ගේනවා මෙහෙම හොඳ අය ඉන්නවා කියලා. හැබැයි මේ තාත්තා යම් විදිහකින් බුද්ධිමත් කෙනෙක්, අම්මත් බුද්ධිමත් තමයි. ඒගොල්ලෝ කියනවා, ඔය පණිවිඩය ගෙනාවටම අපිට එයා සදාචාරවත්ද සිල්වන්තද කියලා තීරණය කරගන්න බෑ. මේ මහාන කරන්න ගේන්න නෙමෙයි දුව දෙන්න. ඒත් හොඳ කෙනෙක් වෙන්න ඕන කියන තැන ඉඳලා. ඊට පස්සේ කාලයකදී ඔහු මුණ ගැහෙන්න ඕන කියලා කියනවා. මුණ ගැහුණු සැනිනුත් යම් යම් ආකල්ප කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. කෙනෙක් අපි ඉස්සරව මුණ ගැහෙන්නකොට ඇඳලා පැනඳලා පිළිවෙලට එනවනේ. හැබැයි මේ තාත්තා යෝජනාවක් කරනවා, මේක තීන්දුව කරන්න බෑ එකවරකින්. මේ පැරණි ගැමි කතාවක්.
අපිට කාලයක් දෙන්න ඕනේ මෙයා කොයි වගේද කියලා බලන්න. ඊට පස්සේ මේ කෙනා නිතර යන්න එන්න ගන්නවා ගෙදර. ඇයි මේ අනාගත බෑනා විවාහ වෙන්න ඉන්න කෙනා දෝනියන්දව. හැබැයි ඒ ඇවිල්ලා යන කිසි දවසක ඒ කෙනාගේ වැරද්දක් පේන්නේ නැහැ. රහමෙර පානේ කිරීම ආදී කිසිදු දුරාචාරයක දුසිල්වන්ත බවක් පේන්නේ නැහැ. අම්මා හොඳටම පැහැදෙනවා. කිසිම ගැටලුවක් නැති කෙනෙක් කියලා. හැබැයි ටික කාලයක් ගියාම තාත්තා දැනුම් දීමක් කරනවා මේ විවාහයට මං කැමති නෑ කියලා. ඇයි ඒකට හේතුව? ඒගොල්ලෝ කෙනෙක්ව යවනවා, තාත්තා කෙනෙක්ව යවනවා, ඔබ මේ දරුවාගේ මිත්‍රයෙක් වෙලා කාලයක් හොයලා බලන්න. සිටු පවුලක කෙනෙක්නේ, යමක්මක් ඇති පවුලක කෙනෙක්, චර පුරුෂයෙක් යවනවා. එයා එයාව ආශ්‍රය කරනවා කාලයක්, ඇවිල්ලා කියනවා සම්පූර්ණ ජීවිත කතාව. ඒ වෙලාවේ තාත්තා කියනවා අපිට ඕනෑ කරන්නේ එවෙලට ඇඳ පැළඳලා එවෙලට සදාචාරවත්ව පෙන්නලා යන කෙනෙක් නෙමෙයි. එයා ජීවත් වෙන ක්‍රමය හොයලා බැලුවහම එයා අතිශයින්ම දුරාචාරයට බැහි වෙච්චි කෙනෙක්. එනිසා තාත්තා තීරණය කරනවා කොයි තරම් වස්තු සම්පත් තිබුණත් දකින්න මාත්‍රයෙන් ප්‍රසාද ජනක වුණත් ඒක හොඳ කටයුත්තක් නෙවෙයි කියලා. එතකොට දැන් මේ කතාවෙම කියන එකමයි ඒ කියන්නේ, අපිට කෙනෙක්ව තමන් ආශ්‍රය කරන්නත් පුළුවන්, ආශ්‍රය කරන කෙනෙක් යොදවලත් මේ දේ කරන්න පුළුවන් වෙන්න පුළුවන් සමහර තැනකදී. නමුත් ඒක ගිහි ජීවිතයට සම්බන්ධයි ඒ කතාව. නමුත් මෙතනදී කියනවා අපි යමෙකුට වහා පැහැදෙන්න පෙර යම් කාලයක් ඒ අයගේ ඇසුරෙන් අපි යම් යම් දේ විමසුම් සහගතව බලන්න ඕනේ කියලා. මේ ඉතිහාසයේ පහළ වුණු එකම ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේ පමණයි මීමංසක සූත්‍රයේදී ඔබට සැකයි නම් මම ගැන හොයලා බලන්න විමසන්න කීව එකම ශාස්ත්‍රූවරයා. සමහර ආගමක ශාස්ත්‍රූවරයා ගැන ප්‍රශ්න කරන තහනම් ශාස්ත්‍රූවරයා ගැන භක්තියෙන් විශ්වාස කළ යුතුයි කියලා නියම කරන්නේ සමහර ආගමක. හැබැයි බුදුරජාණන් වහන්සේ කවමදාකවත් දේශනා කරලා නැහැ අනුන් කීව පමණින් මහ බුද්ධයයි කී පමණින් ඔබ මාව විශ්වාස කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා නැහැ. හැබැයි දැන් ලංකාව ගත්තත් තැන් තැන්වල තැන් තැන්වල රහත් උනා යයි කියන, බුදු උනා යයි කියන ගිහියොද පැවිද්දොද යම් විදිහකින් බබලන්න උත්සාහ කරන සමහර අය ඒගොල්ලන්ගේ සරණ යන්න කියලා කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා අපි ගිවිසගන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා. මේකෙන් අදහස් වෙන්නේ නැහනේ බුදුහාමුදුරන්ව භක්තියෙන් විශ්වාස කරගෙන යනවා කියලා. උන්වහන්සේ පිරිනිවන් පාවදාල සීක්මයි, අපි උන්වහන්සේ ගමන්ගත් මග සොකැමැත්තෙන් ගමන් ගන්නවා කියන එකයි අපි එතනින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේත් අපි මේ ධර්මය තුළ සොකැමැත්තෙන් පිළිවෙත් පුරනවා කියන එක. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ පන්සලේ හාමුදුරුව හෝ අහවල් සංඝයා මත පදනම්ව පවතිනවා නිවන් දකින්නවා කියන එක නෙවෙයි. යම් සම්ප්‍රදායක්, යම් ගුරුකුලයක්, යම් අර්ථකථන කරන අලුත් හාමුදුරුවරු අහවල් ධර්ම මේ ධර්ම කියලා අද මතුවලා තියෙන දේවල් වලින් ඒ සරණ යෑමක් කියලා නැහැ කවදාවත්. ඒ පිළිවෙත් මාර්ගයේ හරිද කියන එක තමන් නුවණින් විමසා බලා තීන්දුව ගන්නට කියලා කියන්නේ. පළවෙනි කාරණය තමයි දීර්ඝ කාලයක් නුවණින් විමසම් සහගතව බලන්න ඇසුරු කරන්න, එවිට ඒ අය සිල්වන්තද නැද්ද කියලා හොයාගන්න පුළුවන්කම ලැබෙයි. දෙවෙනි කාරණේ හැටියට කියනවා සංවෝහාරේන සෝචෙයං. ඒගොල්ලන්ගේ සෝච බව නැත්නම් පිරිසිදු බව, අටුවාව කියන්නේ එහෙමයි, ඒගොල්ලන්ගේ පිරිසිදු බව කියන එක බලන්න නම් ඒ අයත් එක්ක කතා කරලා බලන්න කියලා කියනවා. ඒ කියන්නේ යම් කෙනෙක් එක්ක කතා බහ කරනකොට එයාගෙන් පිට වෙන්නේ ඇතුළාන්තේ තියෙන අදහස නෙවෙයිද? ඇතුළාන්තේ තියෙන අදහස. ඒ නිසා යම් කෙනෙක් රහත් මගට පිවිසලාද නැත්නම් ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්ද, ගිහියෙක්ද, පැවිද්දෙක් වුණත් අවබෝධ කරගත්ත කෙනෙක්ද කියන එක විමසා බලන්ටත් අපි ඒ අයත් එක්ක කතා බස් කිරීමෙන් ඒගොල්ලන් එක්ක සම්මන්ත්‍රණය නැත්නම් කතාවෙන්ම තමයි ඒගොල්ලෝ කොයි තරම් දුරට ආකල්පමය වශයෙන් පිරිසිදුද කියලා හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකෙදි බුදුහාමුදුරුව යලි දේශනා කරනවා මෙයද, මේ පිරිසිදු බව හොයා ගැනීම කියන එකට කතා කිරීම කියන එකද ඒකාන්තයෙන්ම කෙටි වෙලාවක් තුල කරන්න පුළුවන් එකක් නෙවෙයි. දීර්ඝ කාලයක් ආශ්‍රය කරන්න වෙනවා, කතා කරන්න වෙනවා. දීගේන අද්දුනාන ඉතරේන. ඒ වගේම කියනවා මොකක්ද, සිහිනුවණින් කතා කරන්න වෙනවා. තුන්වෙනි කාරණේ කියනවා
ප්‍රඥාව යම් අවබෝධයක පිහිටා එතනිඳලා කතා කරන්න කියලා කියනවා. ආවට ගියාට කතා කරාට ඒක වෙන්නෙත් නැහැ. හැබැයි ඔය විවිධ හාමුදුරුවරු, විවිධ සම්ප්‍රදායන්, විවිධ ගුරුකුලයන් ඔය අලුතෙන් බිහි වුණා යයි කියන සරණ යන අය එතෙන්ට ගියාම බොහෝ වෙලාවට මනස එතෙන්ට හේදෙනවා. හේදුනහම එතෙන්ට භක්තියෙන් යෙදෙනවා මිස ඒ ගැන යලි යලි විමසන්න යන පිරිස හරි අඩුයි. යන්නම් වාලේ යනවා, ඊට පස්සේ ඒක මගේ කරගන්නවා, මමත්වෙන් අල්ලා ගන්නවා. එතන ප්‍රඥාව තියෙනවද? නෑ, එතන තියෙන්නේ රැල්ලට යනකම්. දැන් මේවා සංගවණ්ඩ දේවල් නෙවෙයිනේ. ලංකාවේ දැන් අලුතෙන් පැවිදුණ අයයි කියන බොහෝ අය, වයසට ගොස් පැවිදි වෙච්ච අය, පාලි භාෂාව හෝ සම්ප්‍රදාය ඉගෙන ගත්තේ නැති අය, ඒගොල්ලන්ම කියලා තියෙනවා. අන්තර්ජාලය බැලුවොත් ඒගොල්ලන්ම කියනවා කවදාවත් දහම් පාසල් ගිහින් නැහැ, පාලි ඉගෙනගෙන නැහැ, පූජාවක්වත් තියන්න දන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලෝ කියනවා බුදුහාමුදුරුවෝ ලංකාවේ පුදුණ අය, දේශනා කළේ සිංහලෙන්ය, ඒකයි ප්‍රාකෘත කියලා කියන්නේ. ඒගොල්ලන්ට ඕනෑ කෑලි පාලියෙන් ගන්නවා, අනිත් කෑලි ටික සිංහලෙන් ගන්නවා, අර්ථකථන දෙනවා. පළවෙනි කාරණේ තමන් ඉගෙනගෙන එපාය ඒවා ගැන කතා කරන්න. එහෙම නොකොට කොටස් අල්ලගෙන තමන්ට ඕන හැටියට අර්ථකථන ඉදිරිපත් කරමින් මේගොල්ලෝ මේ සාකච්ඡාව කරන්නේ. ඒ වගේ මේගොල්ලෝ කියනවා ඒගොල්ලොත් ඒ කතා කරන්න යන අයට කෙසේ වෙතත් ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරන දේ තමයි උගත්‍යයි සම්මත ලෞකික ලෝකයේ සහතික වලින් උගත්‍යයි අයට තමයි අපි බණ කියන්නේ කියලා. ඔය සද්ධාවෙන් තොරව ප්‍රඥාව විතරක් වැඩෙන අය ඉන්නව නේද? ඒගොල්ලෝ හරි කැමති තමන්ගේ තත්වය නඩත්තු කරන්න. මං නම් කියන්නේ ඇයට කරන අසාධාරණයක් සහ හැමෝම එහෙම නොවන නිසා. වැඩියෙන් වැටුප් ලැබෙන ඉහළම සහතික තියෙන අය කැමති තමන්ගේ තත්වයට ගැලපෙන ආගමක් හොයාගෙන යන්න, තමන්ගේ තත්වයට ගැලපෙන සම්ප්‍රදායක් හොයාගෙන යන්න. ඒ නිසා එහෙම පස්සෙන් යනවා. ඒ යන අය බොහෝ දෙනා කල්ලිකුත් වෙලා මහණ වෙච්ච අය. කල්ලිකුත් වෙලා කියලා කිව්වේ වයසට ගිහිලා මහණ වෙච්ච අය. ඒගොල්ලන්ට තියෙන හීනමානයක් තමන්ට මේ සම්ප්‍රදාය තුළ තමන් ප්‍රමාදයි කියලා. හැබැයි අනිත් අයට වඩා ඉහලින් මතුවීම සඳහා වෙන ක්‍රමෝපායන් ඒගොල්ලෝ එකතු වෙලා හදා ගන්නවා. ප්‍රසිද්ධව ඉන්න ප්‍රධාන චරිත ඔක්කොම හොයලා බලනද වෙන ලෞකික වෘත්තීන් හිනියලිලා කාමභෝගී ගිහි ජීවිත ගත කළක තහනමන්න එක කරගන්න බැරිකමක් නැහැ. හැබැයි ඒවටම ගැලිලා ඉඳලා තමන් අලුතෙන් මතු වුණා, අලුතෙන් අවබෝධ වුණා යයි දේවල් සඳහන් කරමින් තමයි ඒගොල්ලෝ ඉදිරියට එන්නේ. එහෙම අය එනකොට වැළඳ ගන්න සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රඥාවෙන් නෙමෙයි බලන්නේ, විමසුම් සහගතව නෙවෙයි බලන්නේ. ඒ වගේම ඒගොල්ලෝ කෙටි කාලයකින් පැහැදෙනවා, දීර්ඝ කාලයක් ගන්නෙත් නැහැ. ඒ වගේම තුන්වෙනි කාරණේ කියනවා ආපදාසුකෝ තාමෝ. ඊයෙක් වේවා පැවිද්දෙක් වේවා මොන බණ කීවත්, මොන උපදේශන දෙනවා වුණත්, මොන ආධ්‍යාත්මික ශක්තියෙන් ඉන්නවා කියලා කිව්වත් ජීවිතේට යම් ගැටලුවක් ආවහම, ආපදාවක් ආවහම පිනී හිටින විදිය ආපදාසුකෝ තාමෝ. ආපදාව කියන්නේ විපත්තිය, තාමෝ කියන එකෙන් තමයි ස්ථානෝචිත ප්‍රඥාව මැනගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපිට හම්බ වෙන්නේ නැද්ද ගොඩාක් කතා කියන අය? හම්බ වෙනවනේ උපදෙස් දෙන්න ඒ තරම් අය තව නැහැ. හැබැයි ගැටලුවක් ආවහම ඒ තරම් කනගාටු වෙන, ඒ තරම් දෙස් දෙවල් තියෙන, ඒ තරම් දේවාල සහ දෙයියෝ හොයාගෙන යන, හදිහුණියන් විශ්වාස කරන අය තවත් නැහැ. හැබැයි අනිත් අයට අවවාද කරනවා. හුඟක් එහෙමනේ. දැන් අනිත් අයට ධනාත්මක අවවාද කරන්න නම්, අනිත් අයට හොඳ පෞල් ජීවිත ගත කරන්න උපදේශන දෙනවා නම්, අනිත් අයගේ පැවැත්ම සඳහා දියුණුව සඳහා මඟ පෙන්වනවා නම්, ඒගොල්ලෝ තේ තැන්වල ඉන්න ඕනේ. හැබැයි හුඟක් අයගේ හැබෑම ස්වරූපේ බලන්න වෙන්නේ ඒ අයට කරුණුකාරණ අයලඹුණාම හැසිරෙන්නේ කොහොමද කියලා බලලා. ඒ නිසා මේ රහත් මඟට පිළිපන් අයත් රහත් භාවයට පත් උනාද කියන එකත් කොසල් මහ රජතුමනි, ඔබ වැනි කාමභෝගී ජීවිත ගත කරන අය බලනවා නම් කෙටි වෙලාවක් තුල බලන එකක් නෙවෙයි ඒක. දීර්ඝ කාලයක් බලන්න ඕනේ, සිහිනුවණින් බලන්න ඕනේ, ප්‍රඥාවෙන් ඒ ගැන බලන්න ඕනේ. හතරවෙනි කාරණාව කියනවා සාකච්ඡායකෝ පඤ්ඤා. යම් කෙනෙක්ගේ ප්‍රඥාව කියන එක මනින්න නම් එයත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡාවකදී ප්‍රතිඋත්තර බඳින්න වෙනවද නැද්ද? ප්‍රතිඋත්තර බඳින්න වෙනවා. හැබැයි මාධ්‍ය හරහා හෝ අන්තර්ජාලය හරහා ප්‍රකාශ කරනේ වගේ තියෙන්නේ සංවිධානාත්මකව ගොඩනගෙන සාකච්ඡා ඔය අලුතෙන් මතුවෙච්ච හැම කෙනෙක්ගෙම. ඒක බොහෝ ආගම්වල මේ විකෘති ඉදිරිපත් කරන බොහෝ සම්ප්‍රදායන්වල ස්වභාවයක සංවිධානාත්මකව ප්‍රශ්න ගොඩනගනවා, සංවිධානාත්මක උත්තර දෙනවා, අනිත් හරිය කපනවා, අනිත් කොටස විතරක් සමාජගත කරනවා. ඒකෙන් ඒක ප්‍රඥාව මනින්න බෑ. සමහර බුදු වුණු රහත් වුණ අයයි කීවායේ පන්සල් වලට ඇතුල් වෙන්න, පන්සල්ද මන්දායවා, ඒවට ඇතුල් වෙන්න සහතික නිකුත් කරනවා, ඒ වගේම හැඳුනුම්පත් නිකුත් කරනවා. ඇයි මේ? කොහොමද සාකච්ඡා කරන්නේ?
විවෘතභාවයක් තියෙනවද? නෑ. ඒ නිසා ඒගොල්ලෝ යම් පිරිසක් තමන්ගේ නඩත්තුවටත් තමන්ගේ ධර්මය තුළින් සමහර තත්ත්වය නඩත්තු කරන්නත් යනකොට ඒගොල්ලන්ට ලේසි ඒක කරගෙන යන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කොසල් මහ රජතුමනි, මගේ ශාසනයේ කිසිම කෙනෙක් භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා, භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා, ඒ අයගේ විශේෂත්වය තමයි හැබෑම සිල්වන්ත බවකින් ඒගොල්ලෝ යුක්තයි. මගේ හැබෑම ශ්‍රාවකයා, හැබෑම අනුගාමිකයා. එයා කොච්චර කාලයක් ආශ්‍රය කළත් එයාගේ සීලය වැරදි නෑ කියලා හොයාගන්න පුළුවන්කම ලැබෙයි. මගේ ශාසනයේ හැබෑම පිළිවෙත් පුරන ගිහියා හෝ පැවිද්දා ඒකාන්තයෙන් මෙයා රහත් මග යන කෙනෙක්ද රහත්ද කියන එක පිළිබඳ මනින්ට පුළුවන්. එයා ඇත්ත එක කතා කරනකොට ඒගොල්ලන්ගේ පාරිශුද්ධ භාවය, චේතනාව කොයි වගේද කියන එක හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒ අයත් සමග ඒ කටයුතු කරනකොට ඒගොල්ලෝ කරුණු කාරණාවලට අටලෝ දහමින් කම්පා නොවී මුහුණ දෙන ආකාරය හොඳින් හොයාගන්න පුළුවන් ඒගොල්ලෝ තුලින්. ඒ වගේම ඒගොල්ලොත් එක සාකච්ඡා කරනකොට හැබෑම ශ්‍රමණයා කවුද, පැවිද්දා කවුද, නැත්නම් මග ගමන් කරන්නා කවුද කියන එක මහරජතුමනි හොයාගන්න පුළුවන්කම ලැබෙයි. හැබැයි මේක කෙටි කාලයක් තුලින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. යම් කාලයක් යෝනිසෝ මානසිකාරෙන් ප්‍රඥාවෙන් විමසා බලා සිද්ධ කටගත යුත්තක්ය කියන එක ජටිල සූත්‍රයේදී බුදුහාමුදුරුව උගන්වනවා. ඒ වගේම මගේ ශාසනයේ කිසිවෙකුත් ඒකාන්තයෙන්ම මගේ ශාසනයේ කිසිවෙකුත් මේ ධර්මය ව්‍යාපාරවලට යොදන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ පිරිකරවලට බණ කියන අය නෙමෙයි මගේ ශාසනයේ ඉන්නේ. ඒ වගේම මගේ ශාසනයේ අනුගමනය කරන කිසි කෙනෙක්, සම්බුද්ධ ශාසනය අනුගමනය කරන කිසි කෙනෙක් හදි හූනියන්, යන්ත්‍ර මන්ත්‍ර හෝ එහෙම නැත්නම් වෙන බලි බිලි දොළපිදේනි දෙවියන් හෝ කවුරුවත් අධිපති කොට සලකන අය නෙවෙයි. ඒගොල්ලෝ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය අධිපති කොට ඉන්න අය. එනිසා තමන්ගේ ආධ්‍යාත්මය තුළ තමයි රහත් භාවය හෝ රහත් මග ගමන් කිරීම කියන එක තියෙන්නේ. එනිසා කොසල් මහරජතුමනි, මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන කෙනෙක්ගෙන් තමයි ඔබට හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ කවුද රහතන් වහන්සේ රහත් මග ගමන් කරන්න කියලා. ඒ වෙලාවේ කොසල් රජු බුදුරජාණන් වහන්සේට සාදුකාර දීලා වැඳලා කියනවා, සාදු සාදු භගවත් ගෞතමයන් වහන්ස, සම්මා සම්බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනාව මා එසේම පැහැදිලි කොට ගතිමි. දැන් මේ මග ගිය 7 දෙනෙක් ජටිලයෝ, 7 දෙනෙක් නිගණ්ඨයෝ, 7 දෙනෙක් අචේලකයෝ, 7 දෙනෙක් ඒකසාටක නිගණ්ඨයෝ, මේ කිසිවෙකුත් හැබෑම ශ්‍රමණයෝ නෙමෙයි, මගේ චරපුරුෂයෝ. ඒකයි අර තුන් පාරක් කීවේ මම කොසල් මහරජිරෝ කියලා. ඒගොල්ලෝ මම කලින් යවනවා ගම්වල තොරතුරු බලන්න, මං යන්න කලින් කොහොමද දේශපාලන වටපිටාව, සමාජ වටපිටාව, පරිසරයේ ආරක්ෂාව කොහොමද බලන්න කියලා යවනවා. ඒ අය තමයි ඔය ගියේ. තව ටිකකින් ඒගොල්ලෝ ගිහිලා ඔය වේශය අත්හැරලා සාමාන්‍ය මිනිස්සු හැටියට ගෙවල් වලට යනවා. දැන් මං ඒකයි කිව්වේ, කොසල් රජුරෝ දන්නේ නැහැ බුදුහාමුදුරු කවුද කියලා. ඉතින් කොහෙද ධර්මයක් අවබෝධෙන්නේ? මරණකම් ඔක නොවිච්ච එක පුදුමයක් නෙමෙයි. මේ වෙස්වලාගත්ත මිනිස්සු පෙන්නලා ඇහුවා, මේ රහතන් වහන්සේලාගේ මග යන අය නේද, රහතන් වහන්සේලා නේද කියලා. බුදුහාමුදුරු කොසල් රජුරන්ගේ කඳේ බඩේ හැටි දන්නා නිසා එයාට පැහැදිලි කරලා දුන්නා හැබෑම රහතුන් කවුද කියන එකත්, රහත් මග යන්නේ කවුද කියන එකත්, එයායි හොයාගන්නේ කොහොමද කියන එකත්. ඒ නිසා උන්වහන්සේ පැහැදිලි කරපු දෙයින්ම කොසල් රජුරෝ කිව්වා, මේක තමයි ඇත්ත ස්වාමීනි, මම පිළිගන්නවා මේ අය ඒ අය නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් අපි හැමදෙනාටම ගන්න දෙන ආදර්ශය තමයි කෙටි පැහැදීම් තුලින් විකෘති ධර්මයක් ගන්න එක තමයි ලොකු මහානිය. මම අවසාන වශයෙන් ඔබට කියනවා, අන්‍යාගම් පහළ වුණාට නෙමෙයි ශාසනේ පිරිහෙන්නේ, ශාසනේ පිරිහෙන්නේ සද්ධම්ම ප්‍රතිරූපක ධර්මයේ ඇතුළෙම වැරදි ඉදිරිපත් කරනකොට තමයි ශාසනේ පිරිහෙන්නේ. ඒක හරියට ඔබ පළඳින රත්තරන් වටිනවද නැද්ද? වටිනවා. රත්තරන් පළඳීමෙන් ඔබේ සමාජ තරාතිරම කියවෙනවා ඇති. ඒ වගේම ඔබේ පැහැය, ඒ සියලු දේට අගයක් ලැබෙනවා. හැබැයි රත්තරන් වෙනුවට රත්තරන් යැයි පෙන්වන්න පුළුවන් ව්‍යාජ ආභරණ තියෙනවද නැද්ද? තියෙනවා. සමහරවල් දැනුත් ඒකද දන්නේ නැහැ. හැබැයි ඒ ආභරණ වලිනුත් අර ඕනෑ වැඩේ කෙරෙනවා කියන තැනට මිනිස්සු හිත හදාගත්තොත් එහෙම රත්තරන් වල, හැබැයි රත්තරන් වල වටිනාකම නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඇයි? රත්තරන් වෙනුවට රත්තරන් වාගේ දේවල් පාවිච්චි කරලා අවශ්‍යතාව පිරිමහ ගන්න නිසා එවලෙට. ඒ හින්දා සද්ධර්මය විකෘති කරනකොට සද්ධම්ම ප්‍රතිරූපක කියලා කියන්නේ හරියට රත්තරන් වෙනුවට ඉමිටේෂන් නැත්නම් රත්තරන් වෙනුවට ව්‍යාජ රත්තරන් ඉදිරිපත් කරනකොට රත්තරන් පැත්තකට යනවා වාගේ ධර්මය විනාශ වෙන්නේ ධර්මය තුළම පිළලබෝ වෙලා
මේ විදිහට විවිධ සම්ප්‍රදාය ඉදිරිපත් කරමින් තමන් රහත් දුදියයි සඳහන් කරමින් ගිහියෝ හෝ පැවිද්දෝ මේ විදිහට ධර්මය විකෘති කිරීමෙන් තමයි ගැටලු පැන නගින්නේ. ඒ නිසා සෑම දිනාටම දෙන්න තියෙන අවවාදය තමයි නිරතුරුවම පිවිතුරු ධර්මය ඒකාන්තයෙන්ම මේ අප පැහැදිලි කරන ත්‍රිපිටකය තුළමයි තියෙන්නේ. ඒ නිසා මේ ධර්මය තුළින් ඔබේ මඟ සාදා ගන්නට පුළුවන්කම ලැබෙනවා ඇති. හැමදෙනාටම ප්‍රාර්ථනානුකූලව සසර සුවපත් කර ගන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ලැබේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. අපි ලබා ගත්තා වූ පුණ්‍ය ශක්තිය, අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා ගත්තා වූ පුණ්‍ය ශක්තිය පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පින්වත් හැම දෙනාම මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහජිලන්පස් ධර්ම පරිස්කාර ආදී පූජා කිරීමෙන් ලබා ගත්තා වූ පුණ්‍ය ශක්තිය, විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුණු පින්නතුන් අපේක්ෂා කරන හැටියට පෙර නම් සඳහන් කළ නවින් මියගිය සියලුම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාගේම නවින් මියගිය සියලුම දෙනාට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් මේ පින් හේතු වාසනා වීමෙන් කායික මානසික නිදුක් නිරෝගී භාවයේ වේවා. යහපත් සංසාර ගමනක කෙළවර ප්‍රාර්ථනා කරන අවබෝධියකින් අමා මහ නිවන් සුව ලබන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා හැම දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු සාදු. සුපින්නතුනි, ජටිල සූත්‍රය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යනංශයේ කථිකාචාර්ය පූජ්‍යපාද කුඩාකත්තෝරුවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම දෙනාම සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.